මේ දෙවෙනි කොටස ට්‍රාන්සිස්ටර්ස් වල හරි ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් භාවිත කරන්න පුළුවන් විඤ්ඤාස තුනක් තියෙනවා පොදු පාදම පොදු විමෝචක සහ පොදු සංග්‍රහක විඤ්ඤාස කියලා තුනක් තියෙනවා මේ බලන්න පොදු පාදම පොදු සංග්‍රහක පොදු විමෝචක කියන එකේ හරි සරල මේ රූප සරණ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ බලන්න මේකේ මම මේ පළවෙනි අවස්ථාව ගත්තොත් මේකේ පාදම යටට තියෙනවා විමෝචකය සහ සංග්‍රහකය මෙහෙම තියෙනවා දැන් බලන්න මේකේ මේ පාදම අග්‍රගත මේ පැත්තට සම්බන්ධයි මේ පැත්තට සම්බන්ධයි එතකොට මේ පාදම මේ පැත්තේ තියෙනවා මෙතන විමෝචකය මේ පැත්තේ තියෙනවා එතකොට මෙතනින් තමයි සිග්නල් එකක් දෙන්නේ අපේ ප්‍රධානය දෙන්නේ ඒ කියන්නේ ඉන්පුට් එක දෙන්නේ මෙතනින් දුන්නාම අවුට්පුට් එක ගන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ මෙන්න මෙතනින් අවුට්පුට් එක මේ පැත්තෙන් එනවා එතකොට ඒ අවුට්පුට් එකේ පාදම තියෙනවා මෙතන සංග්‍රහකය තියෙනවා එතකොට ඕගලන්ට පේනවා ඉන්පුට් එකේදීත් අවුට්පුට් එකේදීත් පොදු දෙන්නේ මොකද්ද පාදම එකෙන් පොදු පාදම තියෙන ද අපි එකට කියනවා පොදු පාදම විඤ්ඤාසය කියලා. හරි. ඊළඟට දෙවෙනි එක ගත්තොත් මේ විමෝචකය මේ පැත්තට තියෙනවා. විමෝචකය මේ පැත්තට තියෙනවා. එතකොට ඒ කියන්නේ විමෝචකය මේ පැත්තට තියෙනවා. මේ පැත්තට තියෙනවා. මෙතන අවුට්පුට් එක මේක සහ ඉන්පුට් එක මේක. ඉතින් ඉන්පුට් එකෙත් එකක් ගියා විමෝචකය, අවුට්පුට් එකෙත් එකක් ගියා විමෝචකය. ඉතින් එහෙනම් දෙකටම පොදු හින්දා අපි එකකින් කියන පොදු විමෝචක විඤ්ඤාසය කියලා. ඒ වගේම මේක සංග්‍රහක අවස්ථාවක් ගත්තොත් මේ සංග්‍රහය ගත්තා මේ පැත්තට තියෙනවා මේ පැත්තට තියෙනවා මේ පැත්ත කියන්නේ මොකද ඉන්පුට් එක ඉන්පුට් එක එකක් ගත්තම සංග්‍රහකය ඉන්පුට් එක එකක් ගත්තම sorry අවුට්පුට් එක එකක් ගත්තම සංග්‍රහකය මේ පැත්තෙන් ගත්තා ඒතර මේ පැත්තේ අවුට්පුට් එක B සහ C අග්‍ර දෙක මේකේ B සහ C අග්‍ර දෙක තමයි ඉන්පුට් එක වෙන්නේ ඉතින් ඉන්පුට් එක සහ අවුට්පුට් එක දෙකම පොදු තියෙන සංග්‍රහක අග්‍රය එහෙනම් මේක කියනවා පොදු සංග්‍රහක විඤ්ඤාසය කියලා. හරි ඊට පස්සේ අපි ඇත්තටම ට්‍රාන්සිස්ටර් භාවිත කරන්නේ මොනවටද? අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ස්විච් එකක් ලෙස. ඒ කියන්නේ IB හරහා ධාරාවක් ගියොත් අපිට IC හරහා ධාරාවක් යවන්න පුළුවන්. IB හරහා ධාරාවක් යන්නේ නැත්නම් IC හරහා ධාරාවක් යන්නේ නැහැ. ඒ කියන්නේ ඕන් එක ස්විච් එකක් ඕන් වෙනකොට අපි හිතන්න මම කලින් අවස්ථාර පොඩ්ඩක් අයි ගියොත් මේකේ මෙතන බල්බ් එකක් දාලා තියෙනවා කියලා හිතන ඕකලා. මෙතන ස්විච් එකක් දාලා තියෙනවා. मेतनी धारा गियो मे बल्ब डलना मेतनी धारा गी ना मे बल्ब डलनेवस्था बाधा देवनी भावती संजा वर्धक संजा वर्धक इतने कथा करूँ संजा वर्धक बल मम्म इतने की हुआ अरे धारा लाभे गिर धारा लाभे गिर की ऐसी बेदी ऐ बी सामान्य धारा लाभे ගොඩක්ලාට ආසන වශයෙන් 100ක් විතර තමයි අගේ වෙන්නේ. අගේ 100ක් 100 ගණන් 20 ගණන් ඔහොම තමයි යන්නේ. 50 ඔයගල ගන්න පුළුවන්. හරි. දැන් හිතන්න මම මේ IB මෙහෙට දාන්න. උතර මේක වෙනවා IC සමානයි බීටා වැඩි කිරීම I B IC සමානයි බීටා වැඩි කිරීම I B මේක හරියට නිකන් කොයි වගේද? y සමානයි m x වගේ හරි නිකන් හිතන්න මේ අක්ෂය ගත්තා මේක මම ib කියන අක්ෂය ගත්තොත් මේක ic කියන අක්ෂය ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් එනවා සාමාන්‍යයෙන් 100ක් විතරනේ මම කිව්වේ ඒ කියන්නේ ib ඇම්පියර් එකක් යවුවොත් ic ඇම්පියර් කීයක් ගන්න පුළුවන්ද අපිට 100ක් ගන්න පුළුවන් මම හිතන්නේ අනුක්‍රමනේ ඔයගොල්ලන් දන්නවනේ මේ අනුක්‍රමයේ ඉන්නේ කවුද बीट धारा लाभ पीतु धारा से पना हाकि धारा लाभ पना है ना एक एमपीए रेखा दिन मेतन आगे की एमपीए पना हाँ खबर हाँ अपने साझा वर्द बाधा करना खुला मैं पास देवनी को अरे इतना मन को विन्यास तुना पुद बाधन पुद पुद संग्रह अरे इलाम लाक्षणिक वक्र एक अभी कथा कर मत एक दिन लाक्षणिक वक्र एक ඒ කියන්නේ මොනවාද ලාක්ෂණික වක්‍ර අග්‍ර දෙක වෝල්ටීතාවය සහ ධාරාව. ඒ කියන්නේ ඩයෝඩ් එකට වෝල්ටීතාවය දෙනකොට ධාරාව කොහොමද යන්නේ කියන එක. හරි. හැබැයි ඩයෝඩ් වල එහෙම වුණාට ට්‍රාන්සිස්ටර් වල ලාක්ෂණික වක්‍ර තුනක් තියෙනවා. ප්‍රධාන, ප්‍රතිදාන සහ සංක්‍රමණය කියලා ලාක්ෂණික වක්‍ර තුනක් තියෙනවා. හරි. ප්‍රධාන ලාක්ෂණිකයේ අග්‍ර දෙක පාදම විමෝචක වෝල්ටීතාවය සහ පාදම ධාරාව. ප්‍රතිදානයේ සංග්‍රාහක විමෝචක වෝල්ටීතාවය සහ සංග්‍රාහක ධාරාව. සංක්‍රමණික ලාක්ෂණයේ තියෙන්නේ පාදම ධාරාව සහ සංග්‍රාහක ධාරාව අතර සම්බන්ධය මොකද්ද කියලා බලන එක. හරි බලමු ඔය සම්බන්ධ මොනවද කියලා. ප්‍රධාන ලාක්ෂණය ගත්තොත් ඒ කියන්නේ
ප්‍රධාන ලක්ෂණ එකේ කියන්නේ මෙන්න මේ පාදම සංග්‍රහකය sorry පාදම පොඩි වැරද්දක් කියනවා පාදම විමෝචකය DDE අතර සහ RB අතර හරි බලමු කොහොමද මේක වෙන්නේ කියලා ඒ කියන්නේ මම මේ මෙතන රවුම් කරන කොටස බලන්න මෙන්න මේ කොටස තමයි ඔය කියන්නේ හරි කියන්නේ මේක පාදම සහ මේක හර විමෝචකේ හරහා එතකොට බලන්න මෙතන ඩයෝඩ් එකක් නේද මේ ඩයෝඩ් එකේ මෙන්න මෙතන විභවාන්තරය තමයි අපි කියන්නේ V D E කියන්නේ හරි මෙන්න මේ අග්‍ර දෙක අතර තියෙන විභවාන්තරය අපි කියනවා V D E කියලා සහ මෙතනින් ගාම් කරන ධාරාවට කියනවා I B කියලා හරි ඔයගලන්ට ඒක බලුවම හරි සරලවම තේනවා අර පරිපථය මතකද මෙතන මෙහෙම තිබ්බේ කලින් පරිපථය මෙන්න මේක හරි එතකොට මේ වෝල්ටේජ් එක මෙතන තියෙන බාධක විභව එහෙම නැත්නම් 0.7 වෝල්ට් හෝ 0.2 වෝල්ට් කියන අගයට වඩා වැඩි වුණොත් විතරයි මෙතන ධාරාවක් යන්නේ මේ වෝල්ටේජ් එක බාධක විභවයට වඩා අඩුයන් ධාරාවක් යන්නේ නැහැ ඒ කියන්නේ සිලිකන් හෝඩ් ජර්මේනියම් ඩයෝඩ් එක ලාක්ෂණික වක්‍රණයේ උතර තියෙන ඒ කියන්නේ මෙහෙම ධාරාවක් යන්නේ නැහැ ඊට පස්සේ වාරදරක් යන. ඒතර මෙන්න මේකට අපි කියනවා ප්‍රධාන ලක්ෂණකේ කියලා. හරි ඊළඟට ඊළඟ කොටසේ ප්‍රතිදාන ලක්ෂණකේ. ප්‍රතිදාන ලක්ෂණේ කවුද අග්‍ර දෙක? සංග්‍රාහක විමෝචක. ඒ කියන්නේ මේයි මේයි අතර විභවාන්තරය සහ මෙතනින් ගමන් කරන ධාරාව IC. හරි. දැන් මතක් කරන්න කලින් මම ටියුටෝරියල් එකේ කියලා දුන්නා අතර මෙහෙම මෙතන මෙහෙම තිබ්බ බැටරිය. මොන තිබ්බේ? දැන් හිතන්න මෙහෙම මම මේක මේ පොඩි වෙනසක් කරනවා මෙහෙම. බැටරිය දාන මෙතන දා මෙතනට කියලා ඉතින්. මෙහෙම සම්බන්ධ කරනවා. හරි. දැන් ඔහොම ගත්තත් මේ පැත්ත දාන මේ බැටරිය නා වගේදී. හරි. උතර බැ මේ ධන පැත්තෙන් තියෙන්නේ ධනෙන් තමයි අතර මෙහෙම ධන කරේ. ඒතර මේ ධනෙ මොකද කරන්නේ? මේ ඍණ කට්ටිය අදිනවා මේ. පසු නැඹුරු කරනවා. හැබැයි මේ සුළුතර කට්ටිය මොකද කරන්නේ? පෙර නැඹුරු කරනවා. හරි. ඒතර මෙතන වෝල්ටේජ් එක වැඩි කරනකොට මෙන්න මේ සුළුතර කට්ටියගේ මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ සුළුතර ඉලෙක්ට්‍රෝන ටික අපි ගත්තොත් ඒ ඉලෙක්ට්‍රෝන මෙහෙට පනින්න ගන්නවා. ඒ කියන්නේ බහුවත් සුළුතර මේ පැත්තේ ඉන්න ධන මෙහෙට පනිනවා කියන්නේ සුළුතර මේ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට පනිනවා. මොකද මේ ධනකින් ආකර්ෂණයක් දෙනවා මේ ඍණ කට්ටිය මත. සුළුතර ඍණවල එහෙම බලයක් දෙනවා. එතකොට ඉතින් මෙතන වෝල්ටේජ් එක වැඩි කරනකොට ඔයගලන්ට පැහැදිලි මෙතන වෝල්ටේජ් එක වැඩි වෙනවා කියන්නේ මෙතන මේ පැත්තට පණේ ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? ධාරාව වැඩි වෙනවා. හැබැයි මම කියවනේ අර මුලින් පැහැදිලි කරනකොට මෙතන ඉලෙක්ට්‍රෝන 100ක් ඇවිල්ලා මෙතන 5ක් යනකොට මෙතන යන්නේ 95යි. මෙතන 100ක් ආවගේ හිතන්න. ඉලෙක්ට්‍රෝන 100ක් ආව 100කින් මේ පැත්තට 5ක් ගියා මේ පැත්තට 95ක් ගියා. ඉලෙක්ට්‍රෝන 95ක් ගියා. හැබැයි හිතන්න මම අර මෙතන වෝල්ටේජ් එක මෙහෙම තිබ්බේ. හරි. දැන් මම මෙතන වෝල්ටේජ් එක ඔහොම නීතර තියලා තමයි පරීක්ෂණ කරන්නේ. මෙතන තමයි විභවාන්තරය වැඩි කරනකොට මෙතන ධනතාවය වැඩි වෙනවා. ධනතාවය වැඩි වෙනවා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන තව අදින්න ගන්නවා මෙහෙට. ඒතර මේ පහෙන් දැන් තව ටික වෙලාවකට පස්සේ මොකද වෙන්නේ? දැන් පහක් යන්නේ මේ පැත්තට. තව ඉලෙක්ට්‍රෝන මේ පහෙන් තව එකක් විතර මෙහෙට එනවා. ඒතර මේක දැන් 96ක් වෙනවා. 96ක් වෙනවා. මෙතන 4ක් වෙනවා ඉලෙක්ට්‍රෝන. ඉතින් තවම මෙතන විභව වැඩි කරත් මොකද වෙන්නේ? මේක 97ක් වෙනවා. ඒතර මෙතන 97ක් වෙනවා. මේක 3ක් වෙනවා. නොහොම ඔයගලන්ට පේනවා මෙතන විභවාන්තරය වැඩි කරන්න මේ පැත්තට යන ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවා. හැබැයි ඔහොම ඕන තරම් වැඩි වෙන්න පුළුවන්. බෑ. මෙතනින් එන ඉලෙක්ට්‍රෝන ගන්න නියතයි. ඒ ඉලෙක්ට්‍රෝන ගන්න නියතින්ද මේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙන එක අන්තිම නියත අගයක නවතිනවා. වැඩි වුණා. මෙතන වෝල්ටේජ් එක VC E කියන එක වැඩි කරනකොට ඔයගලන්ට පේනවා මෙතන IC වැඩි වුණා. මේ පැත්තට පණින්න ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වුණා. හැබැයි ඔක දිගටම වැඩි වෙන්න පුළුවන්. බෑ. එහෙම වැඩි වෙලා නියත වුණා. ඇයි ඒ? මෙතනින් එන ඉලෙක්ට්‍රෝන ගන්න නියතයි. ඒතර මෙහෙට යම්සි ගන්න ගියා. මෙහෙට ඉතුරු ටික ගියා. ඒතර මේ පැත්තට නම් වැඩිින් ගියේ. වැඩිින් ගියාට මෙතන එන ගැට්ටේ නියත හින්දා මෙතන විභවාන්තරය වැඩි කරන්න කරන්න අන්තිමට වැඩි ප්‍රමාණය මෙහෙට ගත්තා ඒ මෙයාගේ නීත වෙනවා. ඕන තරම් යාට වැඩි කර ගන්න බෑ. හරිද? හරි. ඊට පස්සේ
දැන් හිතන්න මම මෙතන තියෙන වෝල්ටේජ් එක වැඩි කරනවා ඒ වෝල්ටේජ් එක වැඩි කරා කියන්නේ දැන් මෙතනින් පණින ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි ඒ කියන්නේ දැන් පණින ඉලෙක්ට්‍රෝන 200ක් දැන් හිතන්න මෙහෙම හරි දැන් මම මෙතන ඉස්සලා ගිරවට දැන් මෙතන තව වැඩි කරනවා ID වැඩි කරනවා මෙතන වෝල්ටේජ් වැඩි කරා මෙතනින් පණින ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි ඉස්සලා 100 නේ පන්නේ දැන් ඉලෙක්ට්‍රෝන 200ක් මෙතනින් එනවා 200ක් ආවා දැන් මොකද වෙන්නේ දෙපැත්තට බෙදෙනවා නේ මේ ආරයි ආරක් කරන ඉතුරු දාලා මෙහෙට යනවා ඒතර දැන් මෙයාට ඉස්සෙල්ලා 95 නේ ගන්න පුළුවන් නේ මෙයාට 5ක් කියලා ගන්න පුළුවන් මම මේ 95 5 කියලා කියන්නේ ඔයගලන්ට මේ නිකන් සංඛ්‍යාත්මක වේ ඔලුවට අදහසක් දාගන්න හරි ඒතර මෙතන දැන් 200 න් මෙයාට කීයක් විතර ගන්න පුළුවන්ද 190ක් විතර ගන්න පුළුවන් වැඩි ප්‍රමාණයක් මෙයාට ගන්න පුළුවන් මෙයාට 10ක් විතර ඉතුරු 10 මෙයාට ගන්න පුළුවන් හරිනේ ඒතර ඒ කියන්නේ මොකද මෙතන මම වෝල්ටේජ් වැඩි කරාම මෙතන යන ධාරාව IB ධාරාව වැඩි වුණා හරිද ඉතින් ID ධාරාව වැඩි වුණාම IC ධාරාවත් වැඩි වෙනවා. හැබැයි වැඩිලා ඕන තරම් වැඩි වෙන පුළුවන්. බෑ නියත වෙනවා. ඉස්සෙල්ලා IB මෙන්න මෙහෙම වැඩිලා නියත වුණා. IB මෙහෙම වැඩිලා නියත වුණා. හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් අපි IB ගේ අගේ ඉස්සෙල්ලා IB ගේ එක අගේ තියෙදි. දැන් මම IB ගේ අගේ අපි තුම IB 1 කියලා IB ගේ අගේ වැඩි කරනවා. මෙතන වෝල්ටේජ් වැඩි කරන්නේ. මෙන්න මෙතන වෝල්ටේජ් වැඩි කරාම මෙතන පාදම ධාරාව වැඩි වෙනවා. IB 2 කියලා හිතන්නකෝ. දැන් ඒක වැඩි වුණා කියන්නේ ICT ධාරා වැඩි ධාරා කියලා නියත වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි IB දිගින් දිගට වැඩි කරොත් මොකද වෙන්නේ මේක වැඩි වැඩි මෙන්න මෙහෙම අවස්ථාවක් එනවා. හරි. ඒතර අපිට පළවෙනි අවස්ථාව විතරක් ගත්තොත් මෙහෙම යක් එන්නේ. ඒතර ඕකේ අපි IB වැඩි මෙතන තමයි පස්සට දෙවිලි ගන්න ඕනේ. මෙන්න මෙහෙම වැඩි වෙයි යනවා නේ. ඒතර මේ IB ධාරා වෙන්නේ වැඩි වෙනවා. IB ධාරා වැඩි කරනකොට IC යගේ මෙහෙම උඩට ඇවිල්ලා නියත වෙනවා. ඒ කියන්නේ මේ නියත වෙනකන් අපි කියනවා සන්තුෂ්ට වෙනවා කියලා. IC ට සම්පූර්ණ වෙන්න පුළුවන් ආගේ නෙන්න වැඩි වෙනවා. හරි. ඒතර ප්‍රතිදාන ලක්ෂණ කියන්නේ ඔන්නෝම එක. ඒතර ඕගලන්ට තේරෙන්න ඕනේ පාදම ධාරා වැඩි වෙනකොට ඒ IB ධාරා මෙතන එන්න වැඩි කරාම එන්න වැඩි කරනකොට සම්පූර්ණ වෙන්න පුළුවන් IC ධාරාත් එන්න වැඩි වෙනවා. පැහැදිලිද? හරි. ඒ කියන්නේ IB වැඩි වෙනකොට IC ත් එන්න වැඩි වෙනවා. IB කියලා තිබ්බ නැත්තම් මෙතන ධාරා ගියේ නැත්තම් මෙතන කොහොමද ධාරා කරන්න බෑනේ. හරි. මෙතන ධාරා ගියොත් තමයි එකෙන් කොටසක් මෙතන ධාරා හරි ගියොත් තමයි එකෙන් කොටස මේ පැත්තට පණින්න පුළුවන් වෙන්නේ. ඒක මෙතන IB හරහා ධාරා ගියේ නැත්නම් IC හරහා යන්න බෑ. හරි. ඒ කියන්නේ IB බිඳුවර IC ධාරා ගන්න. ඒතර මේ වගේ අවස්ථාවේ අපි කියන කපා හැරිය අවස්ථාව කියලා. හරි. අපි බලමු ඊළඟට තුන්වෙනි ලක්ෂණික වක්‍රය සංක්‍රමණික ලක්ෂණික වක්‍රය. හරි. සංක්‍රමණික ලක්ෂණික වක්‍රය කවුද අක්ෂ දෙක? IB සහ IC. හරි. ඕකේ තියෙන්නේ මෙන්න මෙහෙම වක්‍රයක්. මේකේ කොටස් තුනක් තියෙනවා IB ගේ අගේ මේ මේ ලොකුට ඇන්දර මේ පොඩි අගයක් විතර තියෙන්නේ පොඩි ප්‍රමාණයක් මෙන්න මේ පරාසයේදී IB කොච්චර වැඩි කරත් IC ගේ කැපිපෙනෙන වැඩි වීමක් වෙන්නේ නැහැ ඒ කියන්නේ IC තාම සුළුතර වාහකර මම මෙතනින් කිව්වනේ මට මෙතන ඉලෙක්ට්‍රෝන පැන්නාම මෙතන ඉන්න සුළුතර වාහක බහුතර වාහක වගේ හැසිරෙනවා හැබැයි මෙහෙම හිතන්න බලින් මෙතන බහුතර වාහක ඒ කියන්නේ කුහර හිටියා 1000ක් හිටියා කියලා හිතන්නකෝ බෞතර වාහක 1000ක් හිටියා. සුළුතර වාහක අපි හිතමු මේ ඊළඟ කියන කට්ටිය 5 දෙනෙක් හිටියා. හරි දැන් මෙතන මේ මෙතන ධන විභවයක් තිබ්බෝ. මෙතන ඍණ මෙතන ධන මොනවද තිබ්බේ. මෙතන මේ ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් මෙහෙට පණින්නේ නැහැ. මොකද මෙතන ඉලෙක්ට්‍රෝන පහන දින්. හැබැයි දැන් මෙතනින් දානවා මෙහෙට පැන්නාම ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවා. අපි හිතමු දැන් මෙතන ඉලෙක්ට්‍රෝන මෙතනින් 500ක් පැන්නා කියලා. දැන් මෙතන ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද තියෙනවද? 500ක් තියෙන කියන්නේ 505ක් තියෙනවා දැන් මෙතන. මෙතන දැන් ඒ තාම බහුතර වාහකේ මෙයා. හැබැයි සුළුතර වාහකේ මෙයා. හැබැයි දැන් ඉස්සෙල්ලට වඩා මෙතන යන ධාරාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ ඉස්සෙල්ල ඉලෙක්ට්‍රෝන පහකේ යම්සි ධාරාව ගියේ. දැන් ඉලෙක්ට්‍රෝන ඒ වගේ 100 ගුණයකින් විතර තමයි ආරාව වෙන්නේ. ඒ කියන්නේ මෙතන යන ධාරාව වැඩි වෙලා තියෙනවා. හැබැයි හිතන්න මෙතන යන ධාරාව මේ මෙන්න මේ පරාසය මේ IB ඉතා පොඩි. ඒ කියන්නේ මෙතනින් ඉලෙක්ට්‍රෝන පැන්නේ 505ක් නෙවෙයි කියලා හිතන්න. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පැන්නේ තාම මෙතනින් අපි හිතමු IB ඉසා පොඩි කියන්නේ මෙතනින් පණින් ඉලෙක්ට්‍රෝන ගන්න මදි. ඉලෙක්ට්‍රෝන 10ක් පන්නා කියලා එතන. ඒතර දැන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? මේ පැත්තේ 15. ඒතර ඉලෙක්ට්‍රෝන 15 කියන්නේ මෙතනින් ලොකු ධාරාවක් වැඩි වෙද නැහැ. අපිට පෙයි චූටි ධාරාවක් වැඩි වීමක් පෙයි. හරිද? ඒතර අපිට මෙහෙම ලොකු වර්ධනයක් පේන්නේ නැහැ. IC ගේ වැඩි වීමක් පෙයි. හැබැයි සුළු වර්ධනයක් පේන. හරි. ඒතර මෙන්න මේ වගේ ප්‍රදේශය එකක්. ඊළඟට මේ ප්‍රදේශය තව එකක් මේ ප්‍රදේශය තව එකක් හරි මෙන්න මේ ප්‍රදේශය බලමු ඇත්ත මේ හරිය
මේ ප්‍රදේශය මොකද්ද? කපහැරි ප්‍රදේශය. මේ මම පාඩ කරපු ප්‍රදේශය කපහැරි ප්‍රදේශයකින් ධාරාවක් යන්නේ නැහැ කියලා අපිට ඕන සලා ගන්න පුළුවන්. මේ ප්‍රදේශය මොකද්ද? මේ IC ගිහිල්ලා එක්තරා වෙලාවකින් උපරිම අගයකට නියත වෙනවා. ඒකට අපි කියනවා සංතෘප්ත අවස්ථාව. එහෙනම් ඒක සංතෘප්ත ප්‍රදේශය. මෙන්න මේ වැදගත් කොටස ප්‍රදේශය මෙන්න මේක. අපිට ගොඩක් වෙලාට අවශ්‍ය වෙන්නේ මේක. ගොඩක් ගණන් වල දෙන්නේ මෙන්න මේ ප්‍රදේශය. මොකද්ද කියලා බලමු මේ ප්‍රදේශය. මම IC එකක් අඳිනවා. අපි මම මේ පොඩක් ඔයගලන්ට පේන්න ඕනේ නැද්ද මේ මානසික පොදල කුරන්දි මෙහෙම ක්‍රියාකාරී ප්‍රදේශයක් තිබ්බ ඊට සායි නියත වෙනවා ඕකේ මට වැදගත් ප්‍රදේශෙම මම ගන්න මෙන්න මේක ගැන කතා කරන්නේ මෙන්න මේ ප්‍රදේශය මේකේ ඔයගලන්ට පේනවා මෙතන රේඛීය ස්වභාවයක් තියෙනවානේ හරි ඒතර මෙන්න මේ වගේ ප්‍රදේශයක අපිට අනුක්‍රමණයක් ගන්න පුළුවන් මෙන්න මේ අනුක්‍රමණය මොකක්ද ඒතර බීටානේ ධාරා ලාභය i c බෙදීම i b ඒතර ඇත්තට ධාරා ලාභය කියන එක වළංගු වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ විතරයි ක්‍රියාකාරී ප්‍රදේශයේ තියෙනවා නම් විතරයි අපි මේකට ධාරා ලාභය කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක කපහැරි ප්‍රදේශයේ හෝ සංතෘප්ත ප්‍රදේශයේ තියෙනවා නම් අපිට මේක පාවිච්චි කරන්න බෑ. මේ ධාරා ලාභය සමානයි IC බෙදීම IB කියලා කියන්න බෑ. හරි. මෙන්න අපි මෙන්න මේ ප්‍රදේශය තමයි අත්‍තරම සංඥා වර්ධකයක් විදිහට පාවිච්චි කරන්නේ. මෙන්න මේ ප්‍රදේශය තමයි සංඥා වර්ධකයක් වෙන්නේ. මෙන්න මේ ප්‍රදේශය දෙක අපි පාවිච්චි කරන්නේ මොන ප්‍රදේශය විතර? ස්විචක් ලෙස. ඒ ප්‍රදේශ අපි භාවිතයට ගන්න ස්විච් එක ලෙස මේ වෙලාවේ ධාරාවක් යන්නේ නැහැ මේ වෙලාවේ ධාරාව යන පුළුවන් උපරිම අගය අරන් හරිද හරි අපි මේව ගැටළු වලදී කතා කරමු මේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා හරි මම හිතනවා ඔයගලන්ට මේ කොටස පැහැදිලි කියලා හා ඊට පස්සේ හරි මම ඊළඟ කොටසට එනවා මම හිතන්නේ මම කොච්චර ලඟින්ද කියලා හරි මම ඊළඟ වීඩියෝ එකේ ඉන්න කොටස කියලා දෙන්න